කොහොම වැනිල් හදන්නේ ර වැනිල්ල එන්නේ ඇත්තරම කිරවනම් ඒ රසායනක ක්‍රමයකින් එවනට ස්භයක වැැල්ල ගොඩක් ගනම් ස්ොභායක වැල්ල කරලාක් රුපයල් දෙහත් තුන්දහක් වෙන කිලෝ එකක් රුපය හත්ත දහකටත් වැඩි ඒ අපිට කන්න බෑ එක වියදම් වැඩි එතකට අපි මේ කන වැල්ල එක ඉඳදා අපි පාවිතගන යුරය දක්ොක්කොම රසායියනක එක හැම මොල් මේ අපිගැන අනුවක්ම අපි හදන විදි අනුව ස්භාවික ගන්නත් පුළුවන් එහම රසායනක ක්‍රම විදිකින් ගන්න පුුව. එතර ස්භවික ගන්න ක්‍රමේ රසායිනික ක්‍රම ගන්න විී ඒකෙදී අප ද්‍රවය එකතු වෙනවා. එත රසායනික අප දරවේ ඇත්තර අපට කැෑන් ති කරන්න පුුවන් එහම ඇතම අනිත් විශාල ඇතරම සෞඛ්‍යයා හා පරිසරහනි සිදධ කරන්න පුළුවන්. ඒක තමයි කෘෂි රසාානික ක්‍රියාවලිද වනේ මෙතුවක් කල්. ැ පැදිලි දන්න ෘෂිරමාන්තය අපේ ගොසාමාන ගෝයි ජනතාව වගෑකරුවන්ට මේ යහපත් කෘෂිකර්මාන්තය කියන පණවිඩය ජනගත කරන්න ලංකාය මනුවද මේ රවත් කෙරන්නේ. හොඳ කතිගාවක් යැනවා ඇතරම ම මං හි දනන්න ගො මතුන අවබෝධිුත් ය. ොද ගුල්ල හමදාම දකිනව යගුල්ලන්ගේ දූදරුවන්ට වෙන හානිය ගුලන්ට වෙනනි වකු වඩු රෝග ඇතුළුව පිළික ඇතුළුව ඒ වෙන හානි ඒ ද බැලුවහමංගහිතන් ෙගුළන්ගේ අවබෝධය නෙේ මෙත ප්‍රශ්න තියෙන. අපි මේ ක්‍රමවේදය අරිට සකස් වුනාද ඒ ක්‍රමවේදය දිහා බලලා අපි ඒකට හැඩගැසුනාද මෙචරරික්මට අන්න ඒ ක්‍රියාවලිය ක්‍රියාදාමය කොහම සිද්ධුණ කියනෙ එක තමයි මෙතන විශ්ලේෂ් ැක් කල යුතුවන්නේ ඇ දැ ද මහ ා ඇත දැන ේට ප දක්ම ගොඩක් තැන්වල හසායක භවිති ැතිවවෙති ව හිතකර ප්‍රතිප පල රෝගීන් වර්තාාව වන හෝන් ජීවිතිකාලම දුක්වි දනවා එනිසා ප්‍රධාන පවුලේ ප්‍රධාන අම්මහෝ තාත්තා අසනපපුනාාම ු සමස්ථාර්තිකීම කරාමටිනවා දැන් මෙමවැනි තත්වයක් ඕනතර අප පේනතින ලංකාවතම. එ එත මයි මංහිතන්න ර අවබෝධයගනගේ මිනිසුන්ට ඇත්තරනු ප්‍රාගක තියනවා. එතන මේ අපි කොහුමද රටක ප්‍රතිපත්යක් හදනකොට ඒ එක ජනතා ප්‍රතිපත්වයක් වි දෙරියයන කොට ජනතතා දිහා බල්ල කරනවට ඒ ිනිසු ඒක හැඟෙනවා. ඉතින් මම හිතන්නේ පන්සලක හෝවේවා පල්ලියෙක හෝවේවා ගමේ ඇතුළි තියෙන ඒ ක්‍රියාදාමය තුළ ඉන්න ජනතා කොට්ටආශ දිහා බැලුවෝත් ඒක දෙමළ මුස්ලිම් සිංහල ඕන දෙම ඕන කොට්ාආශද දිහා බැලුවොත් අරගෙන ඒ හැම දේකම තියෙනවා යම් කිසි විදිියක කුෂිකරම මෙහා බැඳිච්ච සංස්කෘතියක්. ඉති ඒ හැම ජනකොට්ටාශකම තියෙන් ඕනේ අපේ ජනතා ප්‍රතිපත්තිර සමගාමී ප්‍රතිපත්තියක් ඇමෝන කැමති තමන්ෙලාමයන්ට වස් විසනැති කෑම්වෙලත් දෙන්න ඉතින් කෘෂ්කර්මාන්තය කොහොමද වස විසනති කෘෂ්කර්මාතයක් කරලා අපේ අපිනේ වැඩිපුර අපේ පලය බුක්ති විදින්නේ අපි පිට එවැන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. එතොට ඒ අපි ගන්න ඒ පලදාව අපි කොහොමද විසින් තොරව මෙමනුෂන්ට කලි විදියට එක සකස් කර ගන්න කියලා පිට පපුරවේයන ෙතරරි පපුරවේන් කලි දිට සකස් කරන ොම සල්කාබෙල යුතු. හොඳ ඇතම ද පිනට සම නතරණය කතාාගර අපිටත්ආහරයට ගන්න ලැබෙන්නේ වසවිසින් තොර මාහර නබිනිද. අපි අතාගරනම පෝෂදාය හර වෙලක් පිළි බඳ. ඇත්තරම දෙන්න වසවිසින් තොර ආහාරවෙලක් දිනපතා ලබාගන්න තැනට ලාංකී මන සහගන්නකත් වැදත්. ඒයි මොකද අපි අපි අස්සන්න නිෙල්න තැන්න ඉඳල අස්සන්න වගා කරන එක තව විශ එකක් එමන තව ප්‍රශ්නයක්. එතන ඉඳලා අපි අපි අස්සන්න ජනදාාවතට යබනතාක්කල් තියන ක්‍රමවය ක්‍රිකාවලි ගොඩාරියක් ඒ ගොඩාරිය තුළ ඇත්තරම අපි පාවිච්චි කරන අනුවශ්‍ය රසායනක දරව්‍ය සෑහන විශාල ප්‍රමාණය. වග කිරමි පපණක් නොවේ. එතින් පස පලදාව ලබුණන් පසේ පළදාව අ පාර්භෝගය අතර යනතාක් කරන ක්‍රියාවලියයේ තියෙනම රසායනික ක්‍රමවේද උක්කෝම අයිංකරුත් ඉතරයි එදාට අපිට හොඳ අස්වන්නක හොඳ මේ රසක් බලන්න ලැබෙන්නේ හැබයි ඒ ඒ ක්‍රියාදාමය වගාවට විතරක් අදාල නෑ එතනින් පස්සෙත් තියෙනවා පශු වගාවෙන් පස්සේ එන ක්‍රියාදාමයෙත් ඒ ඒ ප්‍රශ්න රලම එතන ඉතුර වෙලාතියෙන ඒට විසුඳදුන් එකක ලබාදියුතුයි. මේ එමකදේක හැමෝට ම දාලායි. හො හොද රනෙ මොහතකල ඇතරම දැන් ගාවක් තපලයක් ලාගත්ත රක් නවයි කල් පාත්වාගැනීමට අපි දන්නවා ශ්‍රීත කරමල තියෙනකොට හමනැත්තම බවිධ දේගහල මේක මමුන්තිනෙ එක දො ගන්න බලන ොට ජනතාවගල් ගත්තුකොන් දන්න මොකද වෙේලා ගෙන්නෙ ැන් ඇත්තර කාරණය සමාජ කතා කරන අඩුයි.ට අපේ ගන දැනවත්ර ොද හේතු අපි මේ පනිෂ්පාදනයක් ලබාගත්තර පස්සේි ලු ගමගුණනික. ලග ොත් හි ල ල්ට කාල ිත කර ද න හර දන්න නයක රජාවතක් න්නේ පැත්ත කෙක් ම ර දන්න. ඒගේ පලතුර වලත් ආහරල මේ තත්වේ ලංකාවති නොනේද. ඔහු බ විනාමන් මේක ගහන ඒක රසායක දව්‍ය වල ඒක එකක ද්‍රව්‍යවල තියන අහිතර බලපෑම් බොහම පැහදිලි එකට ඒ ප අදකල යන ත ැේ මිනිසු ලඩව ප්‍රමාණ ඩිල න්න ඒ හෙතු හි තමයි. එතකට දැන් අපේ ඇත්තරම ක්‍රියාදාමය ඇයි මෙහෙම රසායනයෙන් තොරව වස විසින් තොරවකෘෂ්කර්මාන්තයක් බිහිකිරීමට අවශ්‍යය කියෙන මතයාවේ ඔන්න ඔය වැඩේ හින්ද නැතුව මේ අපේ දූදරු ගැ හිතලාඇත අපි අදජීවත්වයි හෙට අපි මේ රට ඇත ලැනකොට එමනතම මේ ජවිත ඇතර ලෑනොට අපි තියෙන්වුනඒ දරුවන්ට දීල ය දැන දායා දෙමකක්්ද කියලා ඒ දායාදය තමයි මේ රටේ තියෙන පසයි ඒක තින අස්වැන්නයි මට න හොඳ විත. තර ටික දෙ ැතුව අපි ගියොත් එ එකට අපි කරන්නේ ලොකු අරදා.ඇතර මේ මතු පරපුර වෙනුවෙන් කරන වැඩසලාානක් මේ සටන දියත් කල යුත්තේ හිද. ඉති මේක කලි යුත්තේ අපි රටක් විදිට අපේ දූදරදිී හබල්ලා. එහෙම නැතුව මේ වෙන ක්‍රමවෙේදකින් නෙමේ. හෝදන් දේශය කර්මාන්ත තර්මාණය කරන්න වැඩි කරන්න ඒවා ජන කතර විශේෂම මේ වර්තමානයේ ලොහු කතිකාවතක්ති බෙන දේශය ගොප ආරක්ෂා කරන්න. ගේම දෙන්නම් සමහරයිම යපත් ක්‍රෘෂකර්මාන්ත ක්‍රමේදී අනුගමනය කරන්නන කියදදීම අපටි නොක් හුතිම කලබ තත්ය ්‍රටේ නිර්මාය කරන. සැබෑව මොකද හැමෝම කැමති පටු විදිට හිතන්න මොකද ඒක ලේසික්‍රමේ මොකද අන් හැමති සම දකින්නේ අපිට හැමදයම් පිටිින් ගෙනනල්ලා භාවිතාගැන රටක් වෙන තරමට ඒදේ පහසු වි කියල් හිතන කොට්ාශකුත් තින්නවා. ඒ ඒකින් ඇත්තරම මේ ප්‍රතිඵල භුක්තිදින ටියයකුත් තින්නවා. හැබැයි ඒ දිියහනෙමේ බැලියුත්තේ බහුතර ජනතාව බහුතර ජනතාවගේ දදරුව ගැන? අපි සියුතුයි. එතකොට අර සළුතරය දඟලන දැඟලල්ල මම විශවාස කරන්නේ නෑ මොකදමං විද්‍යාඥක් විදියට මම අවුරුදු විසතුනක්ම විදේශකතුවෙලා හිට මනුසෙක්. එතකොට ඒගේ පු විද්‍යාඥ රටකට ඇවිල්ලාි රට ඇතුර බොනාද කරන්න ඕේ. අපි ඇමරකා වින්න කොටිගෙන ගත් දේල් මනවාද. එතර අපිට පුළුවන්දේ දේ මේ රට මසුකරලලා. අපේ දීන පාරම්පරික ක්‍රමවේදවලට ඒක මුසුකරලා. අලුත් තාක්ෂණයන් බී කරන්න රට අලුතෙ නිර්මාණය කරන්න ඒවතම අපි සිතියුත්තේ විද්‍යාක්ඥ විදිහඒ වගේ හැම කොට්ටාශයකම ඉන්න ඒ පලපුරුදු ලබ බද විය.ඒ හම හිත් සිතියුතුයි අප අලුත්තාක්ෂණය කොහොද මේවටගේන්නේ. කොහොමද මිතාක්ෂණය දීල අපේ රටේ අලුත් නිර්මාණයයක් කරන්න ගල ඒ නිර්මාය කකෘෂි නිර්ණයක් ව රට ඒ ැලින . <yogurt> <uguID> <to get> <suckingMA>. <martiphopnah damned Witch> පොදජනතාවට. අපි අවසානයේ අවසා නිතුර කල්ලන්න පොදුජනතාවට දෙනෙේ විතරයි. පයිතන ඔබත් ආරාධනයකින් තමයි ලංකාවටයි එන්නේ සමස්ත ක්‍රියාවලිය තුළර අපික නනේ වැඩක් කරන්න ට පැවීම මංහරනේද. බෝමහරි හොද මම දෙදාස්්‍යාතරයට අපේ ආරක්ෂයක ලේක පිදිට ලෙකලේ කමි ට ගට අපිේස තමයි මට එන්නන්නේ කියල මුොලි මාර්රධනා කරේ එදකට ඒ ආරධනයෙන් ආපු මම. රදවෙනතුර මනාද කරේ අපි හම තිස්සම හිතුවේ ජනතාව ගෙන එතුර මම හැම වැඩකදිම සම්බන්ධ වනේ ජනතාව පැත්තේ එතොර අපි රජයක් කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමේ ඒ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න ඉන්න නායක කොට්ටාශයක් එකක වි පක්ෂය තියෙන පුළුවන් ආණඩු පක්ෂය තියන පුල ඒව අදාල නෑ විද්‍යක්යකදිීීම මට මට අදාලෙකද. ඒ මයි රටේ නායකය කවුද ඒ නාකෑ වෙනුවෙන් අපි වැඩ කරන්න බැඳලිින්වා අපි පුරුව ඇසිවන. ඒඒ කතිකාාවෙන් ගියහම අපි ඇති. උකදි අපි පත් චන්දකදි විතරයි අපි හිත ඕන කාඩ චන්දෙන් නඕනනි කියෙලා එතැනින් පස්සේ අපි තින්නේ රජකාරීය ඉෂ්ට කරන්නවා රජයක් වෙනුවේ එතු රජ දැගන්න ඕනේ ජනතවෙනීමෙන් වැඩ කරන්න ජනතාව දනගන්නවා රජවෙන වැට කරන්න අපින්නේ මතේ හිටිය නම් අපේ රට මිටට අපි ගෙනවා ක්‍රමාණුකූල විදිහයට දියුණු කරා ලංඟාාවෙනවා. අපි බෙදෙන තරමට අපිට වාසී ඔවිතා පැහැදි අතරම දෙන්න රජය කියන්නත් මාජනතාව රචට පස රාච කිය හෙමයි. එතන් දැන් කාරමද බලාගනකම අපර ගොඩක් කාලයක් අහලතිබෙන විදිට විදේශකන්ට අපි ගැතිව හිටිය. ඊට පස්සේි සොදේශකත්ක් නැවිතින්න බැලුවවා ඉටවසි දහසල බාගන නැගිට. තැන් සොදේශි කාආර්ථකයක් රටක කොවිත් කාලත් අප දක් විදේශය හට ගේන්න බෑ ගොඩක් වල්. නමුත් නොමර ජීවත්තන්න පුලෝන පිරට ෂි රමාන්තවගේ ශක්තිමත් ආර්ක තිරුණනි. සවැව කෘෂිකර්මාන්තය අපිට කන්න බොනදේ දෙන තැන. එතකොට එතන තමයි මූලිකම මනුසෙක් ජීවත්වෙන්නේ කෑමවීමමලින්. එතොර ඒක ලැබෙන තරමට අපි ස්වාම් පොෂිතයි. එතට ඒ අපිට නොලබී යන ැන කොතනද එතනද අපි ඇත්තරම ගොඩක් අපි කියනවා මේ අට තුරදාාය තවර පත්වන පුලුවන් අපේ ආර්ථිකය ආරක්ෂාව රටේ ඒ හැමදේ මෙටන් මේව ගැන හිතලා ඒ ඒ කෘෂි කර්මාන්තය තුලින් ඇතිවෙන අතුරු ප්‍රතිඵල එකැන්න ඔය වසවිස ඒ ගැබ්බෙල තියෙන දේවල් අඩුකරගෙන අපේ විදේශවින මේ අපි පිටට යන එක නවත්ත කන. ඒ දේවල් කොහොමද අපිට පුළුවන්නන් ඒ ඊළඟ පරපුරට දායදක කල්ල දෙන්න අුද දේවල් වි්‍යාකිම විදිරය තුොර අපි සාර්ථකයි. හවුදැන් මේ කාරණ අශියල්ලමගෙන කතා කරන අපි රටට ඔබට වැදගත් පන විට ගොඩක් එක් වසවිසින් තොර ෘෂ්කර්මාන්තය පිළිබඳව අද සුභාර්ති සංවඩමණඩපේ කතකාවත නිවා දැනුම් පමස පමත් රැකිෙන විගස පුරා සවන්්‍රසින පියහමන ගසත සුදේශීය සේවයයි හැ ට පහ ලව ු ාර්තය සංවද න්න ප කතා කරනන්නේ වසවිස තොරකෘෂකර්මාන්තයේ පිළිබඳව මහාචාර්ය රෂාන් පෙරි හත්ම පේ රාධන පිෙන අදස සුභාර්තයට සහභාග ලයින්නේ. අපිට දේශය කුෂිකර්මාන්තයෙන් ක්තිමත් ලෝකෙට ආදර්ෂයක් සපය පුරටක් එකමුතුකම සමුරෘද්ධිය ස් සයිීමමත් බවගේම පඩා යහපත් කෘෂි කර්මාන්ත ක්‍රමේදයක් අපිට ඉතිහාහස සිටම දේන තාමත්යෙමයි. අපි මේ කතා කරන හතත් අප හන්ෙන්න්න දුර ැහර. ලංකාව හැමත් නම නතාව ශ්‍රාවකින් දන්නවා. එදන්න අපි රටේ ශක්තිමත් ආර්ථිකය හදන්න ගොවි ජනතාව වගේකරුව වැිර්මාන්තන්න කෙනා. වැස්ස අව්ව පන්න නොබල වැඩ කරනවා. සවුන්ට අපේ ගෞරුව හැමයිටම අපි තිරෙන කරන්නට අවශයමකොද ඔවුන් වහන්සිනසාතම අප හැම කාලබිලා හොඳට ඉන්නේ. හොඳයි දෙන්න වාචර්තම මේ කාරණ එකක බැලුවොත් අපි රට මේ බොහෝ කෘතිමදේල් ගැි කතා කරනවා. කතුමදේ නිර්මාණය කරවා. ද ද ම ඇැම් දශපාල පක්ෂේ දේශපාලශෂයමන මඟගට කියන්නේ ඇතැම් දේශපාලපක්ෂ මේ කෘෂකාරමී ක්‍රමයකැන සටහල් ලිව්වා ප්‍රතිපත්තිලි ව්වා ඒවගේ තිබුණ රසාරයක පර ාවිත ඉවත් කරනවා කාබනක කෝෂකරමාන්තට පියානෝ කියලා හැබ අද අතකරු ජනාධ පේතුවන් මේ අමාරු තීන්දුවක් කරගෙන යනකොට එහෙම ලියපු ඇත් පාරටල්ල ේශෂන කරම රෝධ පල කර ම ත්තේ. ඒක බොහොම කරනු කන ගඩුදායක සිද්ධිය. මොකද ඇත්තරම ජනතා ප්‍රතිපත්තියක දේශපාලන දේශපාලනය ගැබ්ියුතු නෑ. මොද ජනතා ප්‍රතිපත්තිය තියෙන්නේ ඔබයි මමයි දරු පරපුරයි අතරේ යන ප්‍රතිපත්තියක්. ඉතින් ඒ ප්‍රතිපත්තිය තුළ අපි සිද්ධ වෙන්න ඕනේ දේශපාලනෙන් තොර පටු අදහසලින් තොර ඇත්තරම් කලනම් උතුම් පරමාර්තයකින් යන ගමනක්. එතකොට මේ අමාරු කර්තාවයක්. මේ ුදධයක් දිනට ොඩා අමාරුයි. එතකොට මේ කර්ත විදි මොද යුද්ධ දින අපිට අපිගෙනවා හැදියාවත් තිබුණු හමුදාවක් කිරියා ඒ හමුදාව අපි අපි ජග්‍රහණය කරාගෙන ගියා හැබ මෙතනද එකක විධාකර මතදරන්න මිනිස්සු කොට්ටාශයක් කිය දාවක් සමාජයක් තියෙන්නේ එතකොට ඒ සමාජය තුළ අපි කොහොමද මච්චර දරනු යුද්ධයක් කරන්නේ එතර මේ යුද්ධ ජයගන්නේ අප ආර්ථික යුද්ධයක් වෙනවා දූදර්ුවන් ජැනාගතය පිබඳ යුද්ධයක් වෙනවා හැමදේම අලුද්දයකින් සිතන්න ඕන යුද්ධයක් වෙනවා එතර අපිට වැරදුන ැන කොතනද අපිට හරිගස්ස කන්න පුුවන් විදිිය ොකක්ද අපි මොනවද මෙච්චර කළ හරිට කරය කියෙනකත් බැලියයුතු. එතර හරියට කරපු දේ තව අපිගෙනවා ඒක වැඩීම් වැඩියෙන් කරන්න කරන්න අපේ ගමන සාර්ථක වෙනවා. එතුර අපි අසාර්ථකයි කියන්න හේතුවමොකද ඒ සාර්ථක පැත්ත දැක්කදපී. එයන්න ඒ පැත්ත බලන්න එක යුතුකම තියෙනවා. ඒ දැක්ම අඩුකම තමයි මට පේනවිදිට මේ ගට්ටනවලට හේතුවවෙ ලතිී. හොඳ ඇත්තම දැන් අපේ දේශීය නිෂ්පාදනදිහ බැලුවත් අපේ දේශය කොෂකරමාන්තේදහ බැලුත් සාමාන්‍යජනතාවගේ ඉල්ලුම. නැත්තම් උනන්දුව දේශ කොෂකරමාන්තයට කොයිගේ තරකවද දැන්තිෙන්නේ. මම හිතන දේශකෘෂි කර්මාන්තයට මිනිස්සු ඇ බැහවෙල ගොඩක් කල්. අපි අපි තමයි බලහත්කාරයෙන් අර ඒක ඔලුවට කවල තියෙන්නේ මේ අසාර්ථකයි කියලා. ඒ අසාර්ථක ප්‍රතිපත්තියක් එන්න සිද්ධ වෙලා තියන්නේ විද්‍යාවක් දකින්න ආසනැති රටක් කල්ලා තියනවා. අපි විද්‍යානුකූලෝ දේවල් බලනකොට අපිට පේනවා පාරම්පර්ක දේ උතුම් කියලා. මං උදාරණය කියන්න සීගියය බිතු සිතුමක් අඳිනකොට අපි හික්වේ නෑනේ අවරු දහස් ගනන් තිය කියලා එතකොට අද අපි බිත්තියක් පාට කරනවා අපිතන මේ කමරකාවෙන්න පේට්යක්ක් එමනත්තන් වයි දශ රට කි කියෙන පේට මේක හරි. මේ තීන්ත ආලේප කරපු ගමන් අවරුද්දත් තියෙනවා ඇි අපිට පේන්නේෑ අවුරුදු දහස් ගනන් අව්ව වැස්ස හැම එකටම පන්න හැමට ඔරුත් දීල තිබුණු අවුදහ නන්න තිබුණු ඒ චත්‍ර තියන පාටික එතතු ඒ පාට කොම දැන්දෙේ කෝහම අපි ඒවගේ දෙයක් ලෝකට දායදක කරට පුළුවන් එච්චර කල් පවතියන එතොට අවරුදු දහක් තියන්න පුලන් තීන්ත ටින්නේෑ කදපු අපි අද අපි මේ හදන තීන්ත ටින්නේ ඇත් එක්ක පන අවරුත්තුල ගාන්න එතර මේක තමයි අපිට වෙලතිනරචින්තනය තියන වර්ද. අපේ කියන දේ අපි අගේ දකින්න අපි විශ්වාස කරන්න ද විදේශලින් න දෙවල් විතරයි ඒකට කෑමොරු දෙන කට් කොට්ටාශිකුත් මේ සමාජින්නවා. එතුර අපි අපි විදේශල උගත්තුද විදියට අපි අවිල්ල දකින්න කොහොම ද පියර සීකිරි දීන දෙේ අ යදන්න කියලා. එතුර ඒ විද්‍යාඥය විදියට. එතොර මට ඒයාගේ තේරෙනවා මන්දන්න ඇයි ජනතාවට නොතේරෙන්නේ කියලා ඒමනත්තං පට දශක්ග යන්න තෙරන්නේ කියලා එතුට අපි ජනතාවවිදිීර මුලා කරනවා අපේ ජනතාව එකතු වෙලා. එතකොට මීක තමයි වර්ද මෙන්නම වැඩස්‍රාණේ සමාරන්ට තේරෙන් නැත්තිමත් න තේරෙනවා. නමුත්ත එය තව කෙනෙක්ට ලකුණක්යයි නෙට ටැක්කය එකන හිතල සමහරයි චෝතනා කරමක හිතු දෙ ඇතැම් දේශපාල් පක්ෂල ප්‍රතිපත්ති ප්‍රකාශනය තිබෙනවා නම් අසාෑනක ාහිතයයින් කරලා කාබන වගාවට යනෝ කියලා අක්කරගන ලින් යෙන්නේ මෙ ිචර ප ිර අයත්. මේ ස්්‍රදේශි කාර්ථකයක් හදන්න නැතම් යහපත් කෘෂ්කර්මාන්තයක් අහන්න උත්සාහ කරද්දි විරුද්ධ බෙන්න්නම දේශපලාවාසයක් වන වෙන්න පැදිරුම්. එවෙන්න පුළුව නිමකද ීටංගේ එක ඒ වෙලාවේ අවස්ථාවට අනුව කතා කරනකොට මිනිසන්ට දැන්න වේදනාවට කතා කරනකට ඒම නත්තන් අිනිශ් දභාවට කතා කරනකොට ඒක මනිසුන්ට හැගෙනවා ඒ හැඟීම තුළින් අයිතු පරෝජන් ගැනීම හැකිය වැඩීතිඒ ස්භාගතයක්හ. ෂ න්ත ක් මස්ත මන්ද හ ලද ටි තරුණයාගේ. පර්වේෂන මට්ටම තම් විද්‍යාවත් විද්‍යත්මක දැනුත් ක් කියැන ගමන තැන හිතන්න තියෙන් අප ංකාවේ විදේශක ට වල් ද බලදද. ඇතර ඒ පත් තමයි මට දුක. ද මහිතන්න්නේ අධ්‍යාපනයේ අපි අපි ඉදිරියට ආව මදී අධ්‍යාපනය කියන එක වෙනස් වී යුතුයි කාලයක්ත් සමඟ ඒ වෙනස් වෙන ක්‍රියාවලිදාමේදී අපි හැමද එකනන්නේ චිත්‍රයක් අඳන එක ඉඳලා අපි අපි දකින විද්‍යාත්මක පර්ේෂණයක් දක්වා කොයි විදරද බැලිියුත්ත කියන වෙනස්වීම සිද්ධ වෙල නෑ ඒම සිද්ධ වෙනකොට ඒවට අපි නිෂ්පාදනය ව නවනිර්මාණයක් කරණයගේ නිෂ්පාදන පවා අපි බලන්න වන්නරටොල්ොට විගුණන්න ඒ මේ රට තුළ පාවිච්චි කල්ලා ඒ උපියෝග කරගන ඒ මිනිස්සුන්ට තැනදීල ඒද කරන්න ඕන කියන අධිෂ්ඨානය අඩුනා. අප හැමතිස්සම කැමති තවරටක. තියනදේ වැලඳ ගන්න ප අප ට මනිසු ෝක කර බෑයි කිය හැ ම ු පිට ොද ල න ම ර ගන්න න ට නි්ා තියන ඒ ඉදිරිටේනවාද ඒක ක්‍රමවේදයක්ත් යනොද ඒක ඒ බෙලඳ පසුබීම හදලා තියනොදගෙන. මුද හැම මම විශස කරන්න එක දෙයක් තමයි අපි කරන පරේෂණයක් ගියනැත්තම් වෙළඳ පොලට. ඒ පරේෂණයේ නෑ සාර්ථකත්වයක්. ොට අ එතන තම අප ජනාව විශ්වාසය බිඳවැටෙන්නේ අපේ මිනිස්සුන්ට බ වැඩබෑ කියලා. මොකද ඒක ජනතවතරට යන්න එතැන්ට ගියෝත්. එතුොට විශ්වවිද්‍යාල කියන්නේ අපේ දැනුම් සම්බාරයක් ඇතිකරන අලුත් නිර්මාණ ඇතිකරන ආයතන. විශද්‍යාලදී කලාගෙන යනවදඉටඩා පල්ලයාට කාම විද්‍යාලට ඉටතිින් පල්ල හට කිල්ල අපේ ජනතාවටක ලැබෙනවද අන්න ඒද අපි ආයි සලකා බැලියයුතුයි මොකද අපි බෙදීම වැඩි අධ්‍යාපන ක්‍රමයදී එකක ආයතන එක කොට්ටාශ අංශාරගෙන ඒව බෙදල තියෙනවා ඒ බෙදීම තුළින් මේ ගලනය වෙන්න අපට අධ්‍යාපන ක්‍රේදය පැලුවොත් මහා චාර්මනේ අපි දන්න පාසල් බැගයක් කරරිදාගෙන අප ස්කොලයන් ඒකාල අපිත් එහෙමයි එතකොට විශාල පොත් ගොඩක් තාගෙන නවා හැබයි දරුවන් හෙම්බත්වෙනවා නමුත් අපේ මෝපියන්ගේ තෙලක් ඇති බෙන සාමන ප ද සමතරන සස් පෙ හොඳින් පස් කල විශවදාල ය වන්න ශුදධිය අටගේයාම හොඳ රැකාවක් ොයාගන්න. හැබැයි පර්ර්ේෂණ නිර්මාණත්මක සංවේදිී කාාණයක බලොත් මිනිසුන් නිර්මාණය කරනු අධ්‍යාපන ක්‍රමිත් ප්‍රශ්නයක් තියන ලොකවර්ද තින ලොකුවර්ද තිීර ඒ අධ්‍යාපන ක්‍රමිය සකස්වතේ රටක තියෙන ආර්ථික අවශ්‍යතාවන් නොලට අනුව. ං ඕක හැමතිස්ම කියන්නේ අපි දෙයක් කරල වැඩන්න ඒක අවශ්‍ය නතන් ජනතාවට. මොකද අපේ රට පෝසතරයක් වෙන්නේ අපි ඒක ජමය ජනතාවතරතරන්නේ මේ ලෝක ජනතවතරක් ගිනි්චොත් එත ෝකවෙල්ද පොල්ට ගනිච්ච උදහරණ ගම අපි සෝනී පැනස්ොනෙක් වගේ දෙවල් පපාන වගේ පොඩි රටක් හොම දේගේ තැනකට වැඩ කරලලා ලෝකට දේ වල්ගෙනනිච්ේ. නන්න ඉදාර තම කුළ සාර්ථකුණ. තර හැම ම තොට අප අරගෙන බැල තේුල්ල හැමදීම හිතුවේ කොහම ලෝ ල් ොළල් කියලා. තර අපි අඩුං ාන සිතිියතු අපේ දේශීවෙලඳ පො සරසන්න කොහමද. එතරනිින් හට ලෝක වෙලද පොල්ලන්නන්නේ කොමද කියලා. අන්න ඒදේ සිතිවිල්ල අපේ අපේ අධ්‍යාපනයට ඇවිල්ලනෑ. එතර අධ්‍යාපනය අපේ ළමයිට දියුත්තමේ එල්වල් ෝවල් පස්සෙන්න නෙමේ. එතනින් එහාට තියන බැරෑරුම් කරථව තම මේ නිෂපාද ක්‍රාවලිට යනෙක අලු නිර්ණග නල්ල ඒ වෙළඳද පොල්ට ගියන එක අන්නන්නේේ ඒහි ක්‍රියාවදාමය අපි හදල දෙන්නේ. ැ වා කරනටවල්වල දැ දාහනගත ඇමරිික කරටවල නව නිෂ්පාදනොලට තියෙන තැන ඒවට දෙන අතහිත රාජ්‍යයක් විදියට ඒවා අතිවිශාලයි. එතකොට ඒ දේවල් වැඩුවන්න තරමට ඒගුල් අලුදවල් කරන වැඩි එතු ලොකීන්න පෝසතුන්. ඒවගේම වඩා සාර්ථක වෙලඳ ව්‍යාපාර බීෙන් ඒවාගරටොල්ල අන්න ඒ හිතවවෙෙන්දයි. ඉතින් ඇතරම් වැැලෝත් අපේ රට ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඒ අධ්‍යාපන තුළ වෙනස්සීම. ැ ට ා කන්නන ට රටේ ආර්ථකය තරුණයාගේ ක්‍රියාවලි අපේ අධ්‍යාපනික දැක්ම මෙහැමදම් බලපානවා ඉතාමත් පිහල සමාජයක් නිර්මාණය කරගන්න ඒ දැ පහ ්‍රශ් රට ද ෝෂ ාවක් නිර්මාණය අ තිබිෙනවා. ඇැන්මට මේ සැසුම් සාහගතව කරන ොඩ ොතුර ර්ාාවන.ඒ පාර්ුෂය ශෂන් මොකද රසායක ොර් ාවිතාවත්ෙක් ගැවසනු අපේ රට ඒ පොහර ආෑනය කරපු සමාගම්මල මුදල්වලින් සහර ද ගෝෂය කරන. ම පේනට තිබෙනවා නමුත් අපි ජනතාවට දීුතු පණවිඩි ඇබෙනවා මේ සටනධදයක්ත් කරන්න තකර ානාදපැයිතුම පහැදිරිවත්කිවම ඉ පට දත්කවවා මට අවශ්‍යය ගොවයාගේ ආර්ථයකය රකින්න වගේම නේරෝගීමත් පරපුරක් නිර්මාණය කරගන්න ඒ ඊට හට කාරනාවකුත් තේරවා. ඒ තමයි මොනෝද අපි කරලා තියෙන්නේ තාක්ෂණම පැත්්ටෙක්. මොකද ඒක හත්්‍යවශ්‍ය දෙක අපේ ජනතතුමක කිය මුදේ හැයි. ඒ අතරතුර තියෙනවා රටක අවශ්‍යතාවයට සරල්ලන්න ප්‍රමාණයට පොහොර සෑදීමේ අවශ්‍යතාවයක්. ඒ සෑදීමිද අපිට පාරම්පරික ක්‍රමවේදයට සම්බන්ධ කරපු අප අලු ක්‍රමවිදයක් තියෙනවා දැම්මන් උදහරණය කියන්න දැන් අපි කියනවා යූරයා කාබනිික ද කාබනිිකද ගෙනෙ බන්දන් ඉස්සල කියල දුන්න තර කාභණනිකයි. ද ආකාපනික යුරයා හැදනේ අප සිින්ටික් විදිට එමනැත්ත අපි කෘතිම දියට ඒක හද පහින්දා. වැනිල්ල වගේ හනිරි වැස්බාග වවෙල ගැම් වැඩි. එතොට අපිට ස්භාවවික යුරය නෑ. එතකොට අපි යූරයා පාවිච්චි කල්ල වගාවක් කල්ල පුරුදුවෙලා තියනවා. ඒක සියට හතරිසයෙක් නයිට ජනතියෙනවා. හැබැයි කොහොමද අප ඒක වෙනත්දේකට පරිවර්තනය කරගන්නේ මොකක්ද ඊළඟට තියෙන දේ. එතර ඒ තාක්ෂණය මොකදේ වි්‍යානකුළල පදන ොද ඉන්නම පොට පැය කල දෙන්න. සරල්ලව කියනවනම් යුරයා යුරයේස් කියන එසයි මේ පාවිච්චි කරලා හැදෙනවා ඇමෝනියම්. ඇමෝනියම් හදන්න මොකටද ආපහු තව ඇසිත්සක් එකෙමනත්න් අම්ලෙක් එකතු වෙලා ඇමයි නො අම්ලා හදන්න ඇමයි නො අම්ලා හදන්න එමනාටද එතරින් ප්‍රෝටීන් හදෙනවා එන්සයිම් හැදෙනවා ඒ හැදිලා ඒ ප්‍රෝටීන එන්සයිමඇවලින් තමයි ගාක විහවේ ඉඳලා ඒ ක්‍රියාවලි පවත්ත කෙන යන්නේ. හරි එතකොට යිට ටත්ති නොයිදේ. ඇ ක් හද මනම් මන ද මලත් ක ම නොම හැ ද න ත ඔක්කම ර ම නොමට හදාගන්න දැ විද්‍යක්න විදර මොක්ද යත්ේ හ ඇමයි නොම ගහර ොද වන්න ඇමයි නොමල න්න එක්ම ටරක ක්මට ප දාව න තර උත්ේක දුන්න ොනාව න්න අපි කියන දැන් අපට ිමේකට කිල්ලම. මංශරී මාශපිටටය හදාගන්න ඕන්නම් මම ගියාට නිකං ඒක වෙන්න ඇතට මේකුල් වේ ප්‍රටීන් සරෝමවා ඇතිකක් ගන්න උත්තේජකත් ගන්න ඒ උත්තේජ ගත් හමුකද න්න අමස්ිඩ ඕනොට ැඇල් අපි බොඩි පිල්දස් ලොගේ ෙන. තර ශාකයක් ොයිදේ කරන්නත් ඕන පලදා වැඩි කරගන්න. එතොට සරු පස්ස කියන්නේ කොම්පෝස්ට අපි කතා කරන කාපනික පෝර. එතකොට එතන හාට යන්න පුළුවන් කොටස තමයි උත්තේජක. උත්තේජක නැතුව එතර NPKේ එනත් නචන පොස්වරටසම් වැඩ කරේ උත්තේචක විදියට. එතුර මේ උත්තේචක දෙන්නතුව කොහොමද අපී කාබණික ක්‍රමවවිදීති පලදවල්ලබගන්න. අමාරුවයි එතර විද්‍යාඥ විදිරපී සිති යුත්තේ කහමද මේ උත්තේචක දෙන්නේ මර කිව්වගේ ඇමයිනොම්මල කොට සත් එෙක්. ඔයාට දෙන්න පුළුවන්න්නන් ඒ උත්තේජක ටික. ඊට පස්සෙ දෙන්න පුළුවන්නන් ඒශාකයට අවශ්‍ය අනිත් හිතකර හෝන්ස්්‍රික ලෝ ෆක්ටර්ස් ටි. ඒ අවශ්‍යවර්ධනට අවශ්‍යවර්ධකටික. ඒ ටික දුන්නු ගමන් ශාකය පලදාව දෙන්න පටන් ගන්න තතුර ඔය සිතතිවිල්ලෙන් තමයි උදාහනෙර මම අදියරක් ස්සරට න්න උත්සාරයි. එතුට ඒ උත්සාහ කරපු ප්‍රතිඵල විදියට තමයි ඔය අධිතාක්ෂණින් යතු පෝර සෑදීමේ අවශතාවයක් අපිට පැන්නැගුණේ. ඒක අපි කරාද නැද දෙෙන පිල්ලට කතා කරම්. තතා හොඳ කාර්තාවයක් මේ කතා කරන මේ මාත්‍ර ගමත්ක් වි්‍යාමක දැනෝම දාකනීම. නැත්තම් ඔබට අපි මේ කාරණක අතාරණ එකෙයි. මේකාරෙන් මහචාර්තුමත්ෙකම් විද්‍යාත්මක පදනමක් තිබෙන සපන්තායකෙන්ෙක් දැනුවට පෙදහැරීම මේක උුණොත් මොක්දවෙන්න මේක හමුණොත් කොහොද එකකොලන්නේ දැනම තමයි වැදගත්වන්නේ. එදනුත් එක් සුභාර්තිය හඳබන්න පිෙනිතාකර නොවට එතින්න දැනුම සොයනෝබට සුභාර්තිය හැමයිටම උොදව් කරනවා. वन करी सदिला, सदिला मेया तसिला, सशिला रमणी श्रीया कमनी, कमनी पाला Senනvilleසි සදීවයි සදජීයි උදේ හත විනාට තිෙස්තුනයි වෙලාව් දැන් මේ සොදේශ සේවත් සමඟ සුභාර්තය සංවාද මණ්ඩපේ අදවි කතාා කරන්නේ වසවියෙන් තුරකෘෂිකර්මාන්තය පිළබඳ ේ‍ර ට ලුවන් ප කතා කරන්න බින්දවයකයි එකයි දෙකයි හට ටයියන හතරයි සිටෙන් බින්දවායිකයකයි දෙකයි හැට අටයි හතරයි කොලහ දර කදනක දෙකෙන්ම පැදිරිට කතා කරන්න බැදගත් කරනු දැනග යුතු කකාරන පිබද චාත්තුමගේ ස ට ලුවන් ම හචා න් තු ම යද සු හ ේරි කදවාගෙන ඉන්නන්නේ. හොදයි දෙැන්න අපි කතා කරන මහචාර්තුම කරල කහිපයක් ගැන පලම අඩහරාපි කතා කලලා ැනු ශේෂෙන් අධි තාක්ෂණයේ භවිතා කරල රටේ පොහර් හදන්න. ඇලක්‍රාවලියේ මේ හෝද තිබෙන්නේ කොයිග නද ඇත්තරම්ම කියනවන මම දකින විදිට ඒ අති උසස් තැනක තියනවා. ඒකට හේතුව මම ඇමරිකාවේ ගෙන ගත්ත විද්‍යාඥක විදිට මට කියන්න පුළුවන් ඇමරිකාවටත් එහා ගිය තත්ක අපි කාමි පොහොර හදන තැනකට ඇවිල්ල තියනවා. හ මේ පනිිවිඩය අප ජනතාව අතරට නොගියක ගැනමන් දුක් කරෝ. ඔය ජනතාවඒ ඔය පාරක බින එකයි එමනත්ත පීතන විදිටක පටු දේශපාලක්ෂයෙන් ඒ ප්‍රේවැ ප්‍රෝජන ගන්න එකයි අතර තියෙන සම්බන්ධතාව බිඳහලඳ තින එකම ක්‍රම විදිිය තමයි. මේ නිර්මාණ අපි කොච්චර දුරට ගෙනහිලා තියෙනව නිෂ්පාදනයක් දක්වා ඒ නිෂ්පාදනය කවද්ද ජනතවතරට එන්නේ ජනතාවගේ විශ්වාසය තියේවිදේතරං උසස් ප්‍රමිතියකට ඒ වගේ පොහරක් පරට ඇතුළ හදන්න පුළුවන් කාබනික විදිහයට කෙන එක පිළිබඳව. තු අපි උදාාරණකිදර සරකා බැලුවොත් ඇත්තරම අපි කරපු වැඩසටහනක් තමයි. ද මම කරන වැඩසරාණක් අපේ ලංකා සීනි සමාගමත් එෙක් එකතුව ඒකුල් අගේ තියෙනවා අප දරව්‍ය ගොඩාරියන් හරි අප දරව ඒ අප දරවයන්නේ අපි සනි කොට්ටක් හදලා එමනත්තන් පැත්තෙන් අපේ එතනෝල් ටිකක් හදලා ඒන තියන අප ද්‍රව්‍ය ප්‍රමාණය අති විශාලයි ඒ අප දරවිය දැනට යන්නේ බැහැර කරනවා පරිසරයට එක පරිස රහණයක් ඒ ඒවන් ගැපෙනවා මිනිස්සු දාකට වොඩා ඒවිා පරවල එතකොට මම ඕක දෙදස් පහළවේ අපි ඔෝවිදිරම කටපොල්ලො ගාවිෙන් අප ද්‍රවවලටත් විසඳුමත් දඋුණා පෝර සැෑදීමෙන් දැම් එතනින් පස්සේ මම ලංකා සීන් සමගමත් එක කතා කරල ඒ රජ ආයතන කතා කරල මම ඉදිරිපත් කර විසඳුමාක්. ඒකුලු ගොඩක් විසුඳුම් බල්ල ඒගුලන්ට අවශ්‍ය වුුණ අලුත් දෙයක් කරන්න. විශේෂම අපේ අතිකරු ජනකවක් වූා ඇ කර ජනකවා ඇමතුමා. ඒ වගේම රමිශප්‍රති නම් තුමා පිරමාණ වලි ගමානම තැමති ඇතුමා. එතුමාත් ඒ හැමදේම දැකලා. ඒ හැමදේම මගේ ස්ථානට තවිලේ දීවල් බලලා මේ තාක්ෂණය වැළඳගන්න පෙළඹුණ. ඉතුට අධිතාක්ෂණය කියෙ එතන එතන ආවක්‍රමවේදය බොහොම අධීක්ෂණයකින් කරපු දෙයක්. ඊට පසේ අධිතාක්ෂණය අපි ගෙනනිිච්ච නිර්මාණය අපි ගෙනනිච්චා ඒතින් අප ද්‍රවවලට ඒ අපද්‍රිය ඒ අප ද්‍රවවිය ඒ අප ද්‍රවීිය අමුත් ද්‍රවී බෞට පත් කරන්න අපි පෙළමුණ එතනදී අපි අපි කරපු වැඩස්්‍රහනය ප්‍රතිඵලයක් දැන්වු විශාලව දියුණුකටත් ෙන්න්න ත්වකට ඇවිල්ල යවා එකට හේතුව අත්තිි විශාල කර්මාන්ත්‍ර ශාලා දෙකක් හැදෙනවා පැල්වත්තේ පැල්වත් තිය සනි සමාග මාස්ත්‍රිතවයි ඒවගේම සෙවනකල් තින සෙවෙන සමගරම අනුවති කැන මවතලාන දේවල් ප්‍රයෝෂණයට ගනමින් අනි වාර්රම එතකට පරිස්සරයට කිසිම දෙයක් අයි අප තියන්නෑ එතුන මේ ආයතන දෙක සඳුණු වෙලාවට අපේ අපේ තියන බෝර අවශ්‍යතාවෙන් සියට දායක් ඒ ගැන්නේ මටික්ටන් ලක්ෂයක් එතන හැදෙනවා ඒක ඇති ඉඩම් හැෙක්ටියර් ලක්ෂ දයකට දුොර මුොකද්දී අධිතාක්ෂණෙන් හඳන පොහර අපි පොහොර දකින්නේ අප පිස්සල කතාරා ටන් පොස්රස් පොටසිම් NMPේ විදිියට. තර NPKේ විදිර දකින්න පොහර අපි දෙන්න පුළොන් කාපනික විදියට එතර හෙම කරන්න මාරයි මොකද අපිට කාබණක ක්‍රමවිදි එම නෑ කෝම් පොස් ක්‍රමි. ඒතොට අපිරීමමකක්ද. අපේ පස්සන සුද්‍ර ජීවින් පවිච්චි කල්ලා අපිට පුළලුවන් යිට ජැටික මයි නොමලනි නක්ගල මකිවන ඒ සෝභාවික ගස්සොල්ට ඉක්මනින් අවශෝෂණය වෙනවා ඉක්මනින් පලදාව වෙනවා ඉක්මනින් යනවා. ඒක ඒ විද්‍යානකුලුව ඔප්පු කරපු දේවා ඊට පස බලන ොස් ොර පොටසියම්ම අපේ දී තින වන්නේ දී තියනවා අපේ ෆොටෑසියම් ගන්න පුළන් අලූලින් පව ඒ සොලිබිලස් කරන්න බැක්ටරයින්නවා. එම යිඒ විසර්ජනය කල්ලා හම පරුත්තේ ග්‍රාවලකට ලක් ල් න්න ැ. <-MC1> ොවට ඉතර ඒ ක්‍රියාදාමිය තුළ අපි කරේ ඒ වගේශුද්‍රජිවින් පහලවක් ඒඋ ඒකන ඒ සත්තු අතරත් තරඟ කාරරිතයයක් නැතිවෙන්න කැටක් ඇතුළටකට පොහර කටයක් ඇට පහරනැපිට හරු ක්‍රමේ අඇම්මත්දේමි ලෝරයේ රසායිනික පහර ක්‍රමවේදය. NPKෆලෝ කරන එමනක ඒ පසු පසාමා යනවා ඒ අතර අපි දුන්න ඒ ප කැටේටත් තාක්ෂණය තාක්ෂණයමොකද. ඒ ඇතුල ශුද්දුජිවින් වර්ග පහලවකින්. ලක් පවතට මේේනවා දුරාරමැතුවත්වට කලින් අයිබෝන් සමුදයසන කුම කවුද කොහෙදයන් මමආරම් සමපාල අම්පාර්දික්කෙන් මේක අඇය කියන කාරන්නා ඔක්කෝම ආරිමාශනය මේ මේක මේ ක්‍රාත්ම කිරීමදී තමයි යම් යම් අඩුපාඩිකන් තියෙන්නේ මත පේන ඇතියට අපේ තරුණ ෝ මේ ගොවිතන වී ගොවිතනෙන් ඇත් කෙලා තියෙනවා අ අපපදායික විදිිය ඇත ඉන්න වයිසකය මේක වැරණ ගන්නන්නේ අක මැත්තත් තියෙනවා ඒක මත උදාරමයක් ඇැතිීමම තවත්තාව ඔබද ගද ශබ්දය කොත් අවස්ථාව හොඳින්මද දෙන්න පුළුවන් නැතන්ද පරකට හ වන්නන කියන්න කතා කරන්න सपदाय के वह में वाय सकाय मेක बैंद ගන්න गोड़ा काමැती මंग दार्न्या कැ යට खवतन हरत विले न कොට है दाना से हැट හැට गा වැල ී ඔई विदयत में संम्पदाय कुछ कर में वह योरियार ाइ का पर भा जान कोොට है එदाा हितपू अේ වැद हीी देमाप एक එක ताकम ැති हुना हेතු दा आपी कुु කර आර වැඩ करලා අප ගන්න බෑ है सुप्याल दा आडंटමई आदायන්නේ ඒකෙන් සෞපකාරත පහරවලට ගෙනවාුපියල් පුන්සියක් තර තකොත් අආර ගත වැැදිද එදත්ේකු බන ගන්න බැරවුණ ර මක මොකක් කියලා වත් මුතුමක් පතිනවා පඒකත් බරන්න උදසන කවුද දසව මේ කවද මම කවඩුල්ලේ ජෛතිස ප්‍රගෙට සීලී ගොයිජන සම්මයල්නන්නේ සබහ ප ඒවගේම උතුරු මැද පලත් ගොයි සන්සාදේ ක්‍රියාකාරයක හෙටියට තමයි ම අගේ අදහස ඉදිරිපත් කරන්නේ ඔඒයි මට කියන දිරිවත් කර එකක් තමයි මේ පාරිසරික කුෂිකරුමේ අණ්ඩුවකට ගෙනියන්නේ කාබනි කියල තමයි නමුත් මේක පාරිසරික ස්බාදාහමය ගොවි තනන් මේක සඳහා ඉතාම ප්‍රශස්ත විදදිහත මේ මේක කරන්න පුළුවන් කියන විශ්වාසය සහ ප්‍රායෝකව අත් අාබලන අවුදු ොල්හක ක්‍රියාකාරරිත්වක කියඉන්න ගොවිය ැට තමයි මගේ දහස දක්න්නේ ඇත්තටම ග මට් ගත්ත ක්‍රියාමාर्ගවල දුුවලකං වෙනවම එකක් නමුත් අපේ ඒකායන වුවමනාව हा බලාපොරොත්තුව සා අධිස්ථානය ඒ වගේම මේක फොළවෙ ක්‍රියාत्මක කරන්න පුළුවන් ක්‍රමයක් ඒ සඳහා අපේ කියන सරල උපකරණ ටික අපේ ගවයා ගवසම්පතය ගොමටික मෝौත්‍රයා ටික ඒ වගේම සुද්‍ර जीවින් जीවත් करරවීම में ක්‍රियाාවලිය हिවම ට පස් ට්ටු හදා ගැනීම ක්‍රියियाාවලිය මේක තා सරලව යන්න පුළුවන් දෙයක් ඒ නිසා ගොවිිය හැටියත අපි සංවිධාන ගතවිීති යුත්තේ මේ ගත්ත ක්‍රियाමාර්ගේ සාර්ථ කරගන්න විනා, මේකේ තියෙන නැවතවාරයක් කාපසට මේ ව විශව භාවිච්‍යි කරලා යන නරක ගොවිතනකති යාය එක නෙමයි. ඒ සඳහා අපිත ඕන තර ප්‍රති දී න හැට අවුදු හටක් හ නම හැ දල දක්වාරපු ගොවිතන අතුරු ප්‍රतिඵල හැටියත පස විනාස වෙලා පස මැරිලා. ඒගේ ගොව මැරමින් පවතිවා හොද පැදිලිකාරන මොක්ද කෙලාි වත් මතු මක්තු එකක්ත්තර්ග මච නවා මේ කවුද කොහෙදා අයිබන් අයි ස උදර්සන මන් සාමා කොළමින් කතා කරන්නේ මට ඔබතුමාට තියෙන ප්‍රශ්න තමයි පර්යේෂකයක් කැටියට ඔබතුමා අපේ හෙල ගොවිතැන ගැන අධ්‍යනය කල්ලා තියනෝද ඉරසා හඳ මත තියෙන බලපෑම මත. කද මට හිතනවාම මේකේ සත්‍යයක් තියෙනවායි කියලා අපේ නූතන විද්‍යාවලට වැඩිය ගැමරු විද්‍යාවක් තියෙනවායි කියලා. බොහොම ස්තූතියි. ස්තුති ප්‍රශ්්‍රතුනක් තිැබෙනම සසිනතුනම ගත්තුත් එකට කැටිකල්ල මහා චර්තමනි මොකද අදහස. අපි ඇක්තරම මේ තුනේම තියන්නේ එක සංකල්පයක් ඒ තමයි මේ තන තියෙන තාක්ෂණය ඇතිද කොහොමද අපි දෙවනොට කතා කරපු මැතිතුමා දයා බැලුවොත් එතුමා කියන පණිවිඩේ දයා බැලුවොත් එතුමා හනවා මේ ගවයාවයි ඒටික පාච්චි කල කොහොමද අපි මේක සාර්ථක කරගන්නේ. මම උදාහරණයක් කියන්න. ඒ බොහොම අත්‍යවශ පණිවිඩියයක්. ඒ තමයි උදේට ගවයා තනකොල ටික ගන්නවා. එතෝට තනකොල්ටිය කාලා හවසරපිට පොහර ටිකුයි යුරයට යකුයි දෙනවා. එතකොට අපි කොහෝ ඒක පාවිච්ච කරල වගාවන් කරහමික සාර්ථකයි. එතකොට ගවය අපේ ඇත්තරම කිනනං ෆෙක්්‍රයක් එමන තරර්මාංශාල අර්මාංශාලාව. ඉදින් මේ කර්මාන්ත ශාලාව අපිළඟ තියාගෙන එහම වගතැන්කර පුැති නොත් ඕූතියනවා එතන එහෙම කරපු ඇත්තරමකිෙනන් තේ වගාවත් තියෙනවා ඒකල්ල මෙතන හරක් එකනේ ඇතරම දොළහක් ඉතරෝෂය පෝෂණය කරගන ඒ එ දේවල් මාසිකට සැරයක් කන්ද උඩටකට මේ අපි එක යවලා ඊටමස ඒක වගාවට දානව මාසිකට සැරයා. එතු කොට ඒ කාමණික වගවාක්. ඒ කාබනික වගාව තුළින් ගන්න පලදාව අති විශිෂ්ටයි. ඒගුල්ල ඇක්තරම ඊට පස අතින් අර රෝල්ල්ලා හදන තේහදන ක්‍රමවිදකට ගිල්ලා ඒ තී කිිලෝක රපියල් දහතර දාකටවකු නොම වලඳ බොලේ ත මේ වැඩස්ටාන් අපේ මිනිසු කරනවා දැනුත්. එතකොට මේකට අධිතාක්ශනය දීල න්න හරකා. එතර අපි අපිට දුකයි කියන්න අපි කොම්පෝස් වෙනක මස. දව සට බලගඉන්න කැමතිී යබැ හරක උදේට තනකොල්ටික බුද්ධලා හවසට අපිට දෙනවා ඒ පෝර ටික ඉතින් අපි කර්මාන්තශාල සෑදිය උුත්තේ අපේ එතින ස්වභාවධර්මේ තියන ඒ බ බලවත්කම අවබෝධ කරගෙන ඇති අන්නක තම අපි විද්‍යාඥය විදිට ඒම නැතං පර්ෂක විදියට සිතිවිල්ල කඇති කළගත් යුත. අපිට ඕග නැතිවුණ හිද තමයි මේ පර්ෂකින්ට අර වෙලතියන්න මේස්වබ්භාව ධර්මය තියෙන බලවත්කම දරුණුකම එම නත්තන් එක තින ඇත්තරම ගෙනනම් අරතියන බවර එක බලය ඒක තේරෙන් නැතිව තමයි මේ ඒ තේරම් ගන්න අමාරු කමින්ද තමයි ඒදි අවෝධයක් නැතු වැ කල තිය හොඳ වත් තමතු මක්තෙනවා සොදසන කොමට. දසන ම ්‍රීලංකා जातिක සම්पकारමंडले හිටපු दधहපति पार् स माධ्यस्ताනने इदलपति रिंහ मी महाचा තුुम्මාගේ සාකචचा इටाමත් වටින ටයි කරු ගොඩක්තියන කියන්න වැදගත් करරන්න නමු ඔබ තුමාගේ සාකචचाාව बाඩाවෙ නිසා කෙන්නවා इद සට से අनपाह जाතंत्र ද्यात ने ලංකා ට විල්ල කියल තියෙනවා या රට හතत्र ंचाර කලා අක්කර දෙකක ඉගමත් තියන මනුස්සයකුට ලංකාවේඒ ලේසිීෙන් පහසුවං මේ හය දෙගනකුග ුම් පවුලක් නටත්තු කරගන්න ගුලන් කියල අපේ දේශීතා අක්ෂණය. එතවට අපි මේ දැන් අහුවෙලා තියෙන්නේ බහුජාතික සමාගම් ගූ අල්ලගේ උගුලට මේ අරජයතු සහෝදරයා මේ සිරස සෝදරයා කිය ලියට අපට මේ බලෙන් කාපු දෙයක් මේ විීචෂය කිකෝගේ මේ ස් මිනිසා ස්වභාවධර්මයා වෙනස් කරන විට පලමුුව අපේක්ෂිත ප්‍රතිඵල වහවාහා ලබාදේ පැලිකාරනය අබතුමාක් කිය කරණ ඇතන මේ හොඳ අදහස් කොඩක් අපට එන්නේ මචාතුමා. බොහොම වැදගත් ඇතරම මේ ක්‍රියාදාමේදී ඇත්තරම අපි සලකා බැලියුතු කාරුණා කීපයක්ත් තිබෙනවා එකක් තමයි ඒ මිස්සල්ල කතාකරපු ැන් ඉදල ඉසරට යනවනම් අපේ තියෙනවා වා නිජ භෝග. එතකොට අපි මේ කතා කරන පාරම්පරික කෘෂී. ඒ මනතන් හෙල වගාව අපිට ගැලපෙනවද මේ වානිජ බෝගවලින් ලබන විදේශාදායමල් රටගේන්න. අප ඒ ප්‍රශ්න ඉදිහත් බැලියයුතුයි මොකද තනදී තමයි මේ උද්ගෝෂණ මේ දේවල්වලට පාදක වෙන්න්න හේතුවම් කොද එතන ද නොව. පිට දේශ නිමයක් ගලා ගෙන. ඒ එන්න ඩොල්ලස් ටික නැවුුණොත්. ඒ එ එ විදේශ විනිමෙන් නැතිවුණ. අපේ ආර්ථිකට වෙන බලපෑම මොකක්ද. අන්න ඒදේ ගැන අපි සිටිය යුතුයි. අන්න එතනදේ තමයි අ මම කියපු අධිතාක්ෂණයෙන් යුතු පොහොර නිපදීමේ කර්තාවයට අපි යා යුත්තේ. ඒ පාරම්පරික ක්‍රමවිදවල තියෙන ගුණාංග මංකිවවගර අපි දකිනවනං අපේ ගවයා කර්මාන්ත ශාලාවක් විදිහට. ඒ කර්මාත ශාලාව කොහොමද ක්‍රියාකාරි වෙන්නේ මේ පෝරටික හදන්න කියලා අපිට අවබෝධයක් එනවනං. එදාට අපිට පැය කිහිපයකින් මේ දේ කරගන්න පුළුවන්නම්. මේ පෝරටික හදන එක. එතවට මාස ගනම් බලංඉන්න අවශ්‍ය නෑ නේද ගොවි මහතෙක්. පෝරටි හැදෙනක එතකොට අන්නේ තාක්ෂණය කොහම අපි ගොවි මහත්තයාගේ ඉඳලා මාතෙක් ගඉඳලා කොහොමද අපි දෙන්නේ වානජ භෝගවවන වැවිඩි කරුවක් දක්වා. එතකොට වානිජ සංකල්පය අපි කඩාබිඳන්න බැහැ කාබනිික පහරවලට යනවා කියලා. අන්නේ ඒද මනිසුන්ට හැඟුුණොත් මේ රටේ ති ර්ථක නාශස කරන්න අපි ලෑස්තිය නො මේ කාබණික වගාවක් ගෙනල්ලා කියලා අන්න එතන ද මිනිසන්ගගේෙ විශවාස ිඳල වැන්නෙන. මෙන්න මේ දෙකා අතරරි තමයි අපි වි්‍යාඥය විදිර වැඩ කලළ ුත්තේ වානජ බෝග ගැන හිතලා එතා වැදත්ාරනයක්ම මතු කරන්න මහචර්තම දැන් තවත් ඇතුමක් සබ දැසන කොමටයිබෝන් කතා කරේ ඔබේ දුරකතර මාගගේ එතරම් පැහදිල්න්නේ නිසා දුරකරන චුට්ටක් මැත්ව තා කරන කියන්න අපි අවුරදු වගනාාවමතිස්සේ ක්‍රියාත්ම කරලාතියන්නේ දෙමමුහුම් බීජය රට තුල. පරම්පරා ගණනාාම ාල්තාකල තින ටහිර කපුෂ්කනය ඉලධරී මේ පටහිර කපුෂිකරමය මනසේ ඇතුු කරශ නිල්ධාරින් පිරිසාක්. මේ බටහිර පුෂිකය සහ බටහිර බීජය සහ ටහිර දැනුම සහ. අපේ දනවතර පැහෙන් නති සැන් ියයනු පහැතරව තියනවා. තිර මෙන්න මේ දෙමින් ඉලධාරිීතිරිස මේ ගොවියන් මේ පස මේ පොහොර මේ බීජ ඒකට ගලපකගන්න මං තැන්නෑ කට කාලීන පුළුවන් ව කියලා අපට ලදර පිසක් පට අපට බ න පට දැු පද න මේක ම මට ර හ ාවක් පැදල හොඳ පශ්නයක් මොකද ඔය දෙමුුණන් බෝගෝල්ට ඇයි අපි බය. බය මොකද අපිට Nපේ එමටත් නයිට ජන් ෆොසරස් පොටසියම් කියන තුන අපිට ස්භාවවික දෙන්න බැහැකිනක තම ඇතුම එතන සහ කරන්න උත්සා කරන්න මට පේන විදිට හැබ ඒක තියෙන වැදකත්ම කාරණය අර මම කිව්වාගේ. ඇමයි නෝ අම්ල මිත් දෙමුහුන් බීජද පාරම්පරික බීජද කියනෙේ කතර වෙනසක් නෑ. ඇමයි නෝ අම්ලින් තමයි අප වි්‍යන කොළ ීතලබලූත්. අපේ ගහක් රදා පවතියන්නේ එතර අප අපි වඋනත් තැමයි නොම්මල විස්සකින් ඇදල තියන්නේ ගක්න තැමයි නොම විසක ඇද තියන්නේ, අපි මයි නොම්මලටක ලැබෙනවනම් අපිටවශ්‍ය වර්ද කොහොමොටක ලබෙනන අපිත්වඩෙනන ගත්වලෙනවා. ඒතුර ඒව සමානයි. මේ පරිවෘතිය ක්‍රියාදාමේදී. අපි විශ්වාස කරනවා නම් පරිනාාමයක් ඒ පරිනාමය වෙලා තියන දේ. ස්භාවිකව සිද්ධ විච දෙයන්නන් ඒ අපේ ගහයි අතර සමානකන් ගොඩත් තියෙනවා. එතුර ඒ සමානකාම් වලට අනුව යනෝ මිස බීජය ඒ මුහන් කරපුයකද එමන තනි බී ද්ද එමන අපි මිනිියෙක්ව කලෝන් කරද එමනත අපි ස්වභාය ඉදිර උපත්තේ ලැබෝ කියනෙ කමි වැදග. ඒ අවශ්‍ය ක්‍රියාදාමයට එත පරිවෘ්ය ක්‍රියාදාමය සමානනං විද්‍යානකුල පසුම මේ පැදිලි කරන්නේ එතකොට ඒ දෙක සමානනං එතකොට දෙන්න පුළුවන් මුණවාද NPKේ විතියට. ච්චරයි අපි සිටිය යුත්තේ. එතකොට මෙතනමී අමතරබියක්. අතිකල ගත යුතු නෑ දෙමූන් බීජ වෙනයි, පාරම්පිරික බීජ වෙන. හැබ බීජ වැවුණහම පලදාව ගන්න ඕන්නම් උත්තේජක වශයයි. තුර උත්තේජ කොට සමත කල්ල කොම්පෝසිත රද්දාලා කරපු වෙලාවට එක වරදින චාන්සක වැඩි. එමන තැගේ ඒ අවස්ථාව වැඩි ඒ අස්ථාව නැතිකරගන්න තමයි. අප අපි පළමෝ සිටියුත්තේ උත්තේජකවලින් කොමද වැඩි පලදාවක් ලබාගන්න ඒ වැඩි පලදාව ලැබෙනවනන් අර රසායිනක පෝරවල්ට වඩා ඒ බිය සැක නැතිව අන්න ඕනේ ම දග ්‍ර් වට ලබ ද හ චා තුමන වත් වදගම කරන වයි අරුත් ක්‍රමේදයක්යනකට ගඩාක්යි පේරටි හමදාෑමදැක් දෙයක්න වෙනසක් කරන්නගේ ප හමතන ලොගත්තය මයි හන්ලට වලසක් කරන්න යාමත පනි පොකෝ පැත්වට යන පත්තකර හල්ල වෙනස කරන රන හන පහරගහන. හැබේ අපි රටය ජනතාවට කියන ටොනේ පහරගහන් න වේශනතිය න සංවාද තමත්ම හොදයි. හැබයි අපිේ වල අපි පපාගන්න හොදනෑ ද හම තල න ප්‍රශ්නය. සාාක පෝර් භාවිතයෙන් තියෙන හිතක ප්‍රතිපල්ල අපි ඇස්පනාපිට දකිනෝ. පරෝගීන් වාර්තාාවනෝ මිය දෙනවා ජීවිත විනාශයනෝ පවුල් පිටින් වනසනෝ නිස එවැනි තත්වයක් තුළි නිතම ගැන කරන්න ටන විද්‍යාත්මක පසුවම. ඇතම් දත්තවාර්තාදහැබල්ල මේ තත්වර පත්වෙන් අපි ඇයි. දෙනිසාක් කාගවත්කීමට හලා කවරුවත් දේශපාන වශයෙන් බලයක් ගැන්න නිසා කියෙන අහන එක නෙවෙයි රටක පුරවැස්්‍යයයි කාරි භාරය. ඒකින් ගැන්නේ අඩුව කරන හැමදේම මොනාණඩුව කරත්. ඒහි හරි කියලා පිගන්න ෙනෙක් නේම කියන්නේ. හැබයි වි්‍යාත්මක දැනුවට පදනම්මු සමාජයක් වැදගත්නය දිට. සැබන්න. විද්‍යාව නැතුව අපිට ඉස්සරට යන්න අමාරුවයි. මු දෙකට හේතුව රටක සංවර්ධනය ආර්ථිකය. මනැත්තන් ඒකේ තියෙන අනිත් නිෂ්පාදන හැම දෙයම්ම රඳා පවතින්නේ විද්‍යානුකූල දේවල් මත අපි චිත්‍රැැදත් තැන් අපි යුගාකට ඇවිල්ල තියෙනවා චිත්‍රය වෙන්න පොල දක්වා ගෙනිය යුතු කියලා ඒහ නැත්තන් කලාකරුව දුප්පත් වෙනස අංගීතයක් එහෙමයි ඉතිං ඇහම දේකම තියෙනවා යම්කිසි විද්‍යාවක් ගැබ්වෙලා එතර ඒ විද්‍යානුකූල පදනම් මත ඉඳගැන. අපි කොහොමද ඒ ගර්තාවයට යන්නේ ඇත්තරම කියනනම් මෙතනදී අලුත්්චින්තන තියෙන්නේ සාමාන්‍ය දැනුමත් එක්ක. එතකොට විද්‍යාඥෝ වෙන්න ඒමනැත්ත විද්‍යානුකුලො වැඩ කරන්න අඋපාධ අවශ්‍ය නෑ. අවශ්‍ය තමයි සාමාන්‍ය දැනුම සාමාන්‍ය දැනුම අප මිනිසුන්ට ඉතා හිලින් තියෙනවා. එතුට අපේ ජනතාවට ඒක තියෙනවන. අපේ ජනතාවට හිතන්න පුළුවන්නන්. ි උදහරක් ඉදර ගමක එතකට අප ගත්තොත් හදන කාමික පර හදන ව්‍යාපෘතිය දිහා ඒ ඇති අපි කියනවා ගෙනක් ඇවිල් යයි කොලටක ෝ ඉදිර කියයලා ගෙනසිීරය කොලටික විර යල ගුඩින් ගොම තටුවත් දාල ලන් ඉන්න මසායතුනක්. එතකොට මේ මහත්මයක් කියයි නෑනෑ ඕක අපි මේ විදිර පෞට්ටරයක් විදිර ඇදවාම. ඕක මට දවසිං දාන්න පුලුවන් පැලේට අන්නට සුද්‍රජී විටික දෙනවනම් ආණ්ඩුව. එතකොට අන්නේ ඉතත්තෙට එන්න ඕනේ අපේ සාමානජන තාව වෙතකොට කියන්න ඕනි නෑ මට එක පැන් ඔය කොම්පොස්ටිකාදා ගන්න පුුව. අන්න ඒ තත්ත රාවයන් පස්සේ අපි අර හරකගේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනවා. මේ මෙතන තියෙන මේ කොම්පෝස්ටික ඉවෙලෙම හදාගෙන. එතුර මේ පැෑබාගින් හදන්න පුළුවන් කොම්පෝස්ටික අර පෞද්ඩ කරලයි මන අපි හල් පිටිහදනවගේ පිටි කරලා. ඒ හදන කොම්පෝස්්ටික ඇයි ඒවිතර නොකර මාස තුනක් බලං ඉන්න. එතුර සාමාන්‍ය ජනතාවට ොකද තියන්න ඕනනි සාමාන්‍ය ජනතාවගේ තියන්න ඕනි සාමාන්‍ය දැනුම. ඒට උපාද අවශ්‍ය නෑ මේ උපාධියයි ගත්ත කිව්වා කියලා මේම මේක තියන් ඉන්න කළු කොලයකින් හලා කියලා ඉටරෙද්දකින් වහලා පෙල්ල පෙරල ඉන්න කියෙල එක එක විදිට ඒම කරන්න අයුතු නෑ. එතුමල්ලට තේරෙන් ඕන පෞදටරයක් කරහමනත පිටියේ විදිර පත් කරහම ඒක ලේසි අ ඕන කොටු කෑල්ලක් ඕන දෙයක් ඒවා කඩා බෙඳ හෙල්න සුදුරජිවීවා. ඒ කොටස දැම්මාම ඒ පෝර වෙන. ඒ පෝර ටික කාපටි පෝර ඒක වෙලෙම හදාගෙන පවිච්ච කරන්න පුළොජ මේ මිසුල්ල සිටිල්ල නැතුව. අපි දැම්මා සහයත්තිස්සේ මේක ගැනවාදවාද කරනවා. නිි කවරුවත් ගිහිල්ල එතන කියන්නෑ. මෙන්න මේ දේ සිද්ද වනාම හරි නේද කියලා. අන්න ඒදේ හිතන්නක විස්සල් එතකොටි ජනතාවවිදිර දිනුම් මේ වැරසරවාය. දැනුම පිරුණු සමාජයක් නර්මාණය කරන්න ස්භර්තය සවාදමන්න පේට අදාපියරාධනය කළේ මහචාර්ය ප්‍රශාන් පහරමත්මාට. එඒන ඒ තර්කාානකූලදහස් ඔබට විද්‍යාත්මක දැනුම සම්ප්‍රේෂනය කරන ඔබතමයික පිගන්නන පිගන්න කාරණය කරන්නේ අපේ ඇරමුණන තමයි හරවත් දැනුම ශ්‍රාවකයාට ලබාදීම මාචර්ත වනි බොහස්සූතිය අද සභාගිත්තයට වගේ මේ වටින අදහස් පෙළගැස්පත්තෙක් බොහහිස්. අද ස්වාර් දන් නීමට මදේසි ජගත් වත්නය අප මිත්‍රයෝදෝකගල එ වගේම සුභාර්ති සංදමන්න පේට අපි අපි මැද්‍රේසිට රජීප නනයකාර. ට නද සංකල්ලේ ලබාදෙන්නේෙ සම්න්ධිරණය උමන්දා කුමරිම හතර අද සුභර්රථය නි්පානය දිනුකගුණවර්ධන මම සංජය මදු සංකමුතුමුණ චෑග්‍රාහහි ආරක්ෂිත සුභ දවසක් ඔබ සැමට දැනුම ලබාගම මුදෑසලකස සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරති සුභාර දෙසමන සරසන වදනිම සිතුවිිරි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ